ඔබ ගොඩක් කලට දැකලා ඇති කටාරන් කොටන ලද ලෙන් සහ විහාර. ඒත් ලෙනක් ඇතුලේ පොකුණක්. බලගම්මා රජතුමා රට වටේම සේනා සංවිධානය කරමින් යන අතරවාරයේදී සැඟවී සිටි ස්ථානයක් තමයි මේ ස්ථානය. මේ ස්ථානයේදී කියන්නේ කොළඹුව ශ්‍රීපුර ලෙන් විහාරය කියලා. මෙතනට මේ ශ්‍රීපුර කියන නාමය වැටෙන්නේ මේ ස්ථානයේ බලගම්මා රජතුමා සමග පරිවාර ස්ත්‍රීන් රැසක් සිටිය නිසා කියලයි ජනප්‍රවාදේ නම් තියෙන්නේ. ලෙන් විහාරයක් බවට පත් වෙන්නේ රජතුමාගෙන් පසු කාලීනව මේ ස්ථානයේ වික්ෂුන් වහන්සේලා වැඩවාසය කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ස්ථානයට කොළඹුව ශ්‍රීපුර ලෙන් විහාරය කියලා කියන්නේ. ශ්‍රීපුර ලෙන් විහාරයේ ඉඳලා අතීතයේදී ජටහලෙනට උමන් මාර්ගයක් තිබිලා තියෙනවා. ඒ උමන් මාර්ගයේ තිබූ ස්ථානයේදී පසු කාලීනව සැතපෙළම් පිළිම වහන්සේ නිර්මාණය කරනවා. මේ ස්ථානයට එන බොහෝ දෙනෙක්ට දැන් දක්නට ලැබෙන්නේ ඒ සැතපෙන පිළිම වහන්සේ. ලෙනක් තුල අපූරු පොකුණක්. මේක අතිශය දුර්ලභ කාර්යයක්. ඔබ ලෙන් විහාර ඕන තරම් දැකලා තිනේ. හැබැයි මේ ලෙනක් ඇතුලේ පොකුණක් තියෙන තැන දැකලා තියෙනවා. ශ්‍රීපුර ලෙන් විහාරයේ තියෙන තවත් එක් විශේෂත්වයක් තමයි ඒ කාරණේ. මේ ස්ථානය ගැන කතා කරනකොට මේක ඉතිහාස කතාවට සම්බන්ධ කරනවා නම් බලගම්බා රජතුමා සමග සිටි පරිමාර ස්ත්‍රීන් ස්නානය කිරීමට දාගත්ත පොකුණ තමයි මේ තියෙන්නේ. මේ ස්ථානයට පැමිණෙන බොහෝ දෙනෙක් කරන වැරද්දක් තියෙනවා. ඒ තමයි මේ පොකුණට කාසියක් දාලා යන්නේ. ඒ හේතුව නිසා මේ පොකුණේ ජල මාර්ග අවහිර වෙලා තියෙනවා. ඔබ අනිත් දවස් එනවනම් මේ පොකුණ බලන්න මෙතනට ආවට කමක් නැහැ. හැබැයි කාසි දාලා යන්න එපා. ඒක ඔබ මේ ස්ථානයට කරන හානියක්. ශ්‍රීපුර ලෙන් විහාරයට ඇතුළු වන ස්ථානයේ තවත් අපූරු නිර්මාණයක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් ලංකාවේ අනෙකුත් ලෙන් විහාරවල දක්නට නොලැබෙන නිර්මාණයක්. ඒ තමයි ස්වභාවිකව පිහිටලා තියෙන ආරුක්කුව.